ආයුබෝවන් කොහමද ඔයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නව නේද ඔන්න අද මම ඔයාලට හරිම රසට ටිකක් වෙනස් විදිහකට කොස්රෝ ටිකක් හදාගන්න දේ තමයි කියලා දෙන්න හදන්නේ ඔන්න මේ කාලේ හැටියට ගොඩාක් වැදගත් වෙන රෙසිපි එකක් මේක ඒ වගේම ඔන්න අපි වෙනදට කොස්රෝ ටී හදනවා වගේ නෙමෙයි මම මේක හදන ටිකක් වෙනස් විදිහකට ඇත්තටම මේ කොස්රෝ ටී එක හරිම රසට තියෙනවා හදාගන්නත් හරිම ලේසි එහෙනම් අපි අමු ඉක්මනට මේ වීඩියෝ එක බලන්න මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා ඒ වගේම වීඩියෝ එක අවසානයේ සඳහන් වෙනවා ඒ වගේම ඔන්න ඔය අදරම් මගේ වීඩියෝස් මුලින්ම බලන්න ඔය ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා මගේ වීඩියෝස් බලලා හොඳයි නම් ඔයාලට ප්‍රයෝජනවත් නම් මාව subscribe කරලා දිගටම මාත්‍රි එකතුනේ කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා ඒ වගේම ඔන්න වීඩියෝ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් comment එකක් දාන්න අමතක කරන්න දැනටමත් subscribe වෙලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරන්න ඒ ළඟින්ම තියෙන bell button එකත් click කරලා මගේ වීඩියෝ එසෙනින් බලා ගන්න මුලින්ම මම මෙතන කොස් මදුළු ටිකක් අරගෙන තියෙනවා මම මෙතනදී කොස් මදුළු 12ක් විතර තමයි මේ අරගෙන තියෙන්නේ ඉතින් අපි මේ කොස් රොටි එක හදා ගන්න කොස් තෝරගනිද්දී හොඳින් පැහුණ කොස් කෙඩියක් තෝරගන්න මොකද එතකොට අපිට හරිම රසට මේ කොස් රොටි ටික හදා ගන්න පුළුවන් මම දැන් හදන්නේ මේ කොස් ටික හොඳින් සුද්ධ කරගෙන පොඩි කෑලි වලට කපා ගන්න මේ තියෙන්නේ මම පොඩි වලට කපාගත්ත කොස් මදුළු ටික ඉතින් මේ වගේ පොඩි වටම කපා ගන්න. එතකොට අපිට හරිම ලේසියෙන් මේ ටික බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන්. මම දැන් මේ කපාගත්ත කොස් ටික බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කර ගන්නවා. මම දැන් මේකට වතුර එකතු කර ගන්නවා මිලිලීටර් 100ක් විතර. ඊට පස්සේ අපි මේ ටික විනාඩියක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න ඕනි. ඉතින් මේ කොස් ටික හොඳින් බ්ලෙන්ඩ් වෙන්න ඕනි කොස් කෑලි නැති වෙන්නම. ඒ නිසා මේ වගේ වතුර පොඩ්ඩක් දාලා අපි බ්ලෙන්ඩ් කරගමු මේ තියෙන්නේ විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති කොස් කෑලි පොඩ්ඩක්වත් නැහැ හොඳින්ම බ්ලෙන්ඩ් වෙලා තමයි තියෙන්නේ ඉතින් මම ඉස්සෙල්ලා වතුර පොඩ්ඩකුත් එකතු කරගත්ත මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන නිසා ඉතින් ඔයාලගේ කොස් ටිකත් මේ වගේ හොඳින්ම බ්ලෙන්ඩ් වෙලා තියෙන්න ඕනි මම දැන් මේ ටික වෙන බෝල් එකකට එකතු කරගන්නවා මන් දැන් මේකට එකතු කරගන්නවා ගාගත්ත පොල් ටිකක්. ඉතින් පොල් ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. මම මේ එකතු කරගන්නා වගේ ප්‍රමාණයක් එකතු කරගන්න. මේ වගේ සීනි තේ හැන්දකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට පාන් පිටි ටික එකතු කරගන්නවා. මම මෙතනදී පාන් පිටි ග්‍රෑම් 150ක් තමයි මේ එකතු කරගන්නේ. ඒ වගේම මම මේකට ඊට්ස් එකතු කරගන්නවා තේ හැඳි දෙකක්. මන් දැන් මේ ඔක්කොම ටික මේ වගේ හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම වතුර පොඩ පොඩ එකතු කරලා මිශ්‍රණය හදාගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා වතුර එකපාර ගොඩක් එකතු කරන්නේ නැතිව මේ වගේ ටික ටික එකතු කරලා හරි පදමට මේක හදාගන්න. මම ඔයාලට අන්තිමට මේකේ පදම පෙන්වන්නම්. ඉතින් මේ පදම එනකම් වතුර පොඩ පොඩ එකතු කරලා හොඳින් කලවම් කරලා ඔයාලා හදාගන්න ඕනේ මේ මිශ්‍රණය. ඔන්න මන් දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. අපි මේක මේ වගේ විස්කෙක්කින් විනාඩියක් වගේ හොඳින් කලවම් කරගන්න ඕනි. ඒ වගේම ඔයාලා මේකේ පදමත් බලා ගන්න. මේ මිශ්‍රණය මේ වගේ කැඩි කැඩි වැක් කරන පදමට තමයි අපි හදාගන්න ඕනි. ඉතින් ඔයාලා වතුර ගොඩක් වැඩි කරගන්නේ නැතිව මේ පදමට එනකන් වතුර එකතු කරගන්න. ඉතින් මේකේ කොස් තියෙන හින්දා වතුර ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා වතුර පොඩ පොඩ එකතු කරලා මේ වගේ පදමට මේක හදාගන්න ඕනි. මන් දැන් මේක මේ වගේ ෆොයිල් পেපර් එකකින් ආවරණය කරලා විනාඩි 30ක් 40ක් වගේ කාලයක් හොඳින් පිපෙන්න තියාගන්නවා. ඉතින් ඔයාලා ගාව ෆොයිල් পেපර් එකක් නැත්තම් ලන්සීට් එකක් හරි පියනක් හරි කමක් නැහැ වහගන්න. මන් දැන් ඒක පිපෙන්න තියලා මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. තෙල් මේස හැන්දක් වගේ එකතු කරගන්න. තෙල් ටික මේ වගේ රත් වෙද්දී අබ තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න මේකට. अब टीक मे वगे पुपुरादी मम्मेट मेकद बीलून टीक बीलून गेडियम बागे तमें मम्मी कपागे अरगन तीयन करपंचकोल टीक कुछ मे वगे पड़वे कपागे एक मंदन तेमपरा हदागन इवराई
ඉතින් මෙන්න මේකට මේක ටෙම්පරා දුනාට පස්සේ අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඔන්න මේ තියන්නේ අපි පිපෙන්න තිබ්බ මිශ්‍රණය විනාඩි 40කට විතර පස්සේ දැන් මේක හොඳින් පිපිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ මිශ්‍රණය පිපෙන්න යන කාලය වෙනස් වෙන්න පුළුවන්. ටිකක් රස්න දවසක් නම් මේක ඉක්මෙන්න පිපෙයි. සීතල දවසක් නම් පිපෙන්න ටිකක් වෙලා යයි. ඒ වගේම ඔයාලා පාවිච්චි කරපු ඊට්ස් හොඳ ඇක්ටිව් මට්ටමේ ඊට්ස් නම් මේ වගේ හොඳින් පිපිලා තියයි අපි හදාගත්ත මිශ්‍රණය. ඉතින් ඔයාලා එකතු කරගත්ත ඊට්ස් පරණයි නම් එහෙම නැත්නම් හුලං වැදුලා නම් මිශ්‍රණය මේ වගේ පිපෙන්නේ නැහැ. ඒ නිසා ඊට්ස් එකතු කරගනිද්දී අලුත් ඊට්ස් එකතු කරගන්න. මම දැන් මේ ටික හොඳින් කලවම් කරලා මේකට රසාණුව ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. අපි මේ මිශ්‍රණයට මුලින් ලුණු එකතු කරගන්නේ නැහැ. මේ වගේ පිපෙන්න තියලා අන්තිමට තමයි ලුණු එකතු කරගන්නේ. මම දැන් මේකටම අපි ඉස්සෙල්ලා හදාගත්ත ටෙම්පරාදුවත් එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මේ වගේ ටෙම්පරාදුවක් එකතු කරන්න අවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ ටෙම්පරාදුවක් එකතු කරගන්න පුළුවන් නම් මේ රොටි එක හරිම රසට හදාගන්න පුළුවන් අපිට. අපි දැන් මේ රොටි ටික හදාගමු. මුලින්ම මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන තියෙනවා. ලිප ටිකක් අඩු කරලා තමයි තියෙන්නේ. මම දැන් මේකට මේ වගේ තෙල් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණයෙන් හැඳි එකහමාරක් වගේ මම එකතු කරගන්නවා. ඉතින් ගොඩක් වැඩි කරගන්න එපා. මේ වගේ පොඩ්ඩක් මිශ්‍රණය එකතු කරගන්න. මොකද මිශ්‍රණය ගොඩක් වැඩි වුණොත් මේ රොටි එකේ මැද තැම් වෙන්නේ නැහැ. අපි දැන් මේක පියනකින් වහලා එක පැත්තක් පුච්ච ගන්න ඕනේ. මේ විදිහට එක පැත්තක් පිච්චුනාට පස්සේ අපි රොටි එක අනිත් පැත්ත හරව ගමු. ඊට පස්සේ අපි ඒ පැත්තත් පියනක් වහලා හොඳින් පුච්ච ගන්න ඕනි. ඔන්න දැන් මේ රොටි එකේ දෙපැත්තම හොඳින් පිච්චිලා තමයි තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේක ලිපෙන් අයින් කරගන්න. ඒ විදිහට අනිත් ඔක්කොම රොටි ටික හදාගන්න. ඔයාලා මේ රොටි එක හදාගනිද්දී ලිප හොඳටම අඩුවෙන් තියලා තමයි හදාගන්න ඕනේ. මොකද ලිප ගොඩක් වැඩි වුණොත් කළු වෙනවා විතරයි මැද තැම් වෙන්නේ නැහැ. ඒ නිසා ලිප අඩු කරලා ටිකක් වැඩි වෙලාවක් ලිපේ තියලා මේක හදාගන්න. මේකේ කොස් තියෙන නිසා මැද තැම් වෙන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒ නිසා ලිප අඩුවෙන් තියාගෙන ටිකක් වැඩි වෙලාවක් ලිපේ තියලා තම්බ ගන්න ඕනේ මේ රොටි එක. ඔන්න මේ තියෙන්නේ මං ඒ විදිහට හදාගත්ත ඔක්කොම රොටි ටික. ඉතින් ඔයාලා දකින්න ඇති මේ කොස් රොටි එක හදාගන්න කොච්චර ලේසිද කියලා. ඒ වගේම තමයි මේ කොස් රොටි එක හරිම රසට තියෙනවා. අපි මේ කොස් රොටි ටික හදාගනිද්දිත් හොඳ සුවඳක් එනවා. අපි මීට කලින් හදලා තියෙන කොස් රොටි වලට වඩා ටිකක් වෙනස් විදිහකට තමයි මම මේ කොස් රොටි එක හදාවුවේ. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඇත්තටම හරිම රසට තියෙනවා මේක. මේ කාලේ හැටියට ඔන්න ගැලපෙන රෙසිපි එකක් තමයි මං අද ඔයාලට කියලා දුන්නේ. එහෙනම් මං හිතනවා අද වීඩියෝ එකට ඔල කැමති වෙයි කියලා, ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා. මේ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔන්න මේ වගේ ලේසි රෙසිපි හැමදාමත් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරපු මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩාක් ස්තුතියි. හැපැත්ත බෙල් එකේ ඕල් කියන එකත් ක්ලික් කරගෙනම යන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ කොස් රොටි එක හදලා මට රස කියන්න අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකකින් ආයෙමත් හම් වෙනකන් අතට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.